තමාම විශ්වාස කරන්න. ගෘහ භාණ්ඩ පරිහරණයක් නැති සංස්කෘතියක් තුල හැදී වැඩුණ ගම්මුන්ට පන්සලක් තුල ගල්ඇතිරු තදබිමක එරමිනියා ගොතා වාඩි වී සිටීම ස්වභාවික කාර්යයකි. නමුත් අලුත පැමිණි ස්ථූල නවක බටහිර භික්ෂුවකට නම් දිනපතා පැය ගණනක් පැවැත්වෙන භාවනා හා සජ්ජායනාවල යෙදීම පටන් ගැනීමේදී අපහසු ක්‍රමයකි. මේ නිසා භාවනාවට වේලාසනින් පැමිණ ශාලාව ඉදිරිපස ඇති ගල් කණු අසලින් වාඩි වී හැම භික්ෂුවක් භාවනාව සඳහා දෙනෙත් පියවාගත් පසු පහසුවෙන්ම කුළුණට හේතු වී සුවපහසු බටහිර ශෛලියෙන් භාවනා කිරීමට හැකි බව නවක භික්ෂුව සොයා ගන්නා ලද්දේ තම සිතේ එක්තරා ප්‍රමාණයක සහනයක් ඇතුවය. පුහුණු වීමේ සතියක් මේ ආකාරයෙන් ගෙවී ගිය පසු ශාහිමි දිනක් සීනුවනාද කළේ හිඳීමේ ඉරියාපත භාවනාව හමාර කිරීමත් සවස් ජාමේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමත් සඳහාය. උන්වහන්සේ තම කතාව ආරම්භ කළේ කෙලින්ම නවක භික්ෂුව දෙස බලමිනි. අප අද රාත්‍රී සාකච්ඡා කරන්නේ තමාට පිටතින් ඇති දෙයකට හේතු නොවි තමාටම උපකාර කර ගැනීමත් තමා කෙරෙහිම විශ්වාසවන්ත වීමත් ධර්මයේහි අර්ථය බවයි. සෙසු භික්ෂුව මුව පියාගත් වනම සිනාසෙන්නට වූහ. මේන් අපහසුතාවයට වැටීගත් බටහිර භික්ෂුව පෙරදී මෙන් නොව දේශනාව අවසානය වන තෙක් කෙලින් වාඩි වී හිඳීමට වග බලාගත්තේය. එතැන් සිට ඔහුගේ අදිෂ්ඨානය බලවත් වී කුමන තත්ත්වයක් යටතේ හෝ කුමන ආකාරයේ බිමක හෝ වුවද කෙලින් වාඩි වී සිටීමට ඉගෙන ගත්තේය.